අප මේ ධර්ම දේශනා මාලාවක් හැටියට තමයි සිද්ධ කරගෙන එන්නේ මොකද බුදුරජාණන් වහන්සේ මේ වරම ධර්මය අවබෝධ කරගණන්ඩ බෑරි අපහසු අයට අනු පිළි වෙලක් දේශනා කළා. එදා බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච උතුම්මෝ සම්බෝධයට පත් වනාට පස්සේධර්ම එක දහම් පදේ අවබෝධ කරගඩ පුළුවන් ඥානශක්තිය ඇති ප්‍රාර්ථනා අනුව සබුධ ශාසනය තුළ පහළ වුණා ය එලට කෙටියෙන් ධර්මය දේශනා කළ තවත් අයි දෙැක්කා එලට ධර්ම දේශනාවශන එලට දේශනාව දේශනා කළ සහරයට දශනා කීපයක් දේශනා කර සමහරයට මෙන මේ වගේ අනු පිළි වෙලක් දශනා කළා ඒ තමයි සීල විසුද්ධී චිත්ත විසුද්ධි දිිට්ි විසුද්ධි කංකා විතරණ විසුද්ධී මගම්මග ඥාන දර්ශන විසුද්ධී ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි ඥාන දර්ශන විසුද්ධි කියන සප්ත විසුද්ධීන් බුදුරජාණන් වහන්සේදා දේශනා කලා ඒ අනු පිළි වෙලට ගිහිල්ලා උතුම් නිවනින් සැනසෙන ආකාරය. සතර මාර්ග සතර පල ලබල නිවනින් සැනසෙන්නේ කොහොමද කියන කාරණෙ එය කාරෙන් දේශනා කළා. එ අපිත් ඒ විසිදිි මාර්ගයයි මෙතෙක් දිග හැරගෙනෙන්නේ දිග හැරිය මගම් මග ඥානදර්ශන විසුද්ධිය හා දැන් අපි දේශනා කරන්නේ ප්‍රතිපදා ඒළඟට තියෙනවා ඥානදර්ශන විශුද්ධත්ක දෙකකට ගලපල සම්බන්ධ කරලා. ප්‍රතිපා ඥාන දර්ශන විසුද්ධියයදී අපට විදර්ශන එකන විශේෂ දර්ශනය ඒ දර්ශනයෙන් ඇතිකරගන්නාව උපදවාගන්නාව ඥාන නමයක් ඕනි වැර කියන නවමහ විදර්ශන පසගේ සතියය පිරිිබඳව දේශනා කලා හන සබ්ද එසිත තුම් කරුණ එකතු ස්පර්ශය ස්පර්ශය නිසා විදීම කියන මේ කරුණු පහරගෙන ගේ සතියේ දේශනා කලා. ප්‍රතිපදා ඥානදර්ශන විස්ුද්ධියට අවශ්‍ය ඥාය කොහොමද උපදවන්නේ කියන. පිට පිට සතිය දේශනා කළේ ඇස රූප දෙක නිසාසිත කරුණතුන එකතු කරන ස්පර්ය ස්පර්ශය නිසා විඳීන්. ඒ සිත කියන ඒ කරුණු පහ කොහොමද කරුණු පහත් තුළ මෙ ඥාන උපදවාගෙන මේ ආශ්‍රයන් ෂය කරලා ට පත්ෙන කාරණය. අදර දේශනා කරනවා තව ඉන්ද්‍රිය හතරක් තියෙනවා නාශය දිව කයහා සිත දෙකක් තමයි පසගේ සති දෙකේ දේශනා කරේ. බුදුරජාණන් වහන්සේ කරුණු තුනක් මනාව අවබෝධ කරගත යුතුයි කියන කාරණය පැහදිරි කර කරන තුනක් ඒ තමයි ආශ්‍රවහා උපාධා්‍යයට හේතුවෙන ස්පර්ශය. තොර ආශ්‍රව පිළිබඳව දැනගන්න ඕනේ දැකගන්න ඕනේ උපාධානය පිළිබඳව දැනගන්න ඕේ දැකගන්න ඕනේ ඒකට උපකාර කරන එකට ප්‍රත්තිය වෙන ස්පර්ශය කියක දැනගන්න ඕේ දැගන්න. තතාගතයන් වහන්සේ මෙතැදි දේශනා කරන්නේ ආශ්‍රවයන්ට ප්‍රත්්‍යයවෙන්නේ ඉස්පර්ශය කියන කාරණය උපාධානයට ප්‍රත්්‍යයවෙන්නේ ස්පර්ශය කියන කාරණය නමුත් ඔය ඇත්තු අහලතියෙනවා ආශ්‍රවයන්ට ප්‍රත්්‍යයවෙන්නේ අවිද්‍යාවයි කියලා අවිද්‍යාවට ප්‍රත්ථය වෙන්නේ ආශ්‍රව කියලා උපාධානයට ප්‍රත්්‍යය වෙන්නේ තහාාව කියලා අහති බුදුරජාණන් වහන්සේ මෙතැනදි දේශනා කරනවා ආශ්‍රවයන්ට ප්‍රත්්‍යයවෙන්න ස්පර්ශය කිය. ඒ අවිද්‍යාව නැහැකන එකන මේ මෙතන කියන්නේ එක පැත් තව පැත්තක් විස්තර කරනවා තතාගතයන් වහන්සේ මොකද විවිධ පැතිවලින් විවිධ ආකාරයෙන් දේශනා කළේ අවබෝධයට පහසු පිණිස එක යම් කෙනෙකුට එක පැත්තකින් අවබෝධවෙෙන් නැත්තන් තරෙන් නත්ත තව පැත්තකින්. අවබෝධ කර ගැනීමේ පහසුව සඳහත් තමයි මෙතැන දිපෙන්නන්නේ මේ ආශ්‍රවයන්ට ප්‍රත්තිය වෙන්න ස්පර්ශය ගන කාර දි බලමු එකහෙම වෙනවාද කියලා දැ අපි අද කතා කරන්නේ නාසය ගන්දය දෙකනි සත්චත එතුන් කරුණ එකතු ස්පරිසය ගන සම්පස්ස ගන විඤ්ඥාන ගන සම්පස් ගන සම්පර්සජක් වේදන නාම ධර්මත්තුනයි රූපධර්ම දෙකයි. දැන් අපි නාසයට කැමතියි. නාසේකයන්නේ මෙතෙක් දේශනා තුළ ඇත්තු හොඳවට පිරිසිදු කරගෙන තියෙනවා ප්‍රත්‍යක්ෂ කරගෙන තියවා අවබෝධ කරගෙන තියෙනවා නාසේකයන්නේ සුද්දාාශ්්‍රක කලාපේ ක්‍රියාවක් කියනෙක් වෙන එකක් නෙම ගතැ ඇත්ත. සුද්ාශ්‍රක කලාපේ ක්‍රියාවට අපි සිට ඉස්පර්ෂ කරනු ඒන්නේ නාශ්‍ය අප අරමුණ කරන කොහම දර්මුණ කරන්නේ නාසයට කැමති කැ කැමති කියන්නේ සිටක් සිත කැමතිවන්න සිටඒ නාසට ඒවත් සුද්දාාශ්‍ර කලාපෙට ස්පර්ස කරනු නැත කැමති වන්න බැයි අරුණ කරන්නේ පැකැමතිවෙන්නේ නාශ්‍යයක් තියනවද බුදුරජාණන් වහන්සේ ඇත කියන්නේ ඇැබ නැත කියන්න නාශයක් ඇත කියන්නේෙත් නෑ බුදුරජාණන් වහන්සේ නැත කියන්න ත්නේම අපි දන්න නාසයක් නෑ කිය අපිම ගාන ප්‍රසාද රූපය කියලා පමාර්තය බුදුරජාණන්ස දේශනා කරන ගාන ප්‍රසාධ රූපයකුත් නැත කියන්නෙත් නෑ ඇත කියන්නේෙත්න එ අපි හදනවා අපි හදනවා හදන්නේ කොහති දැ නාස්්‍යහෙවත්ගේ ගාන ප්‍රසාධ රූපයට කැමති කියන්නේ කැමති කියන්නේ කාම ඒර සිතන් ඇලිලනින් එකයින් කරන්න කැමති නෑන සිති ඇලනම කියන ශ්‍රව කාම කියනෙ කැමති කාම ආශ්‍රවය. එතොඩ ගාන ප්‍රසාධ රූපයට මෙන්න මේ ධර්මතා පහන් නැත්තන් ගාන ප්‍රසාදරූපය තියනවද කියල පොඩ්ඩක් හිතන්න. අපි දන්නවා ඒ ගාන ප්‍රසාද රූපයවත් මේ සුද්දාාශ්්‍රක කලාපයට කර්මය කියනක නිරන්තරයෙන් ප්‍රත්්‍යය වෙනවා කියන කාරණය වර්තමානය. සිත ප්‍රත්්‍ය වෙනවා කිය සීත උසන ප්‍රත්ථය වෙනයි කියනෙ ක අපිද දන්න. ආහාර ප්‍රත්්‍යය වෙනයි කියන කි දන්න. අතීතිය විමසල බලපුහාම කර්මය ප්‍රත්ථය කිය එකක් දන්න. ඇයි රථාගතයන් වහන්සේ දේශනා කළ ප්‍රත්‍යයන් එක්ව කළ චේතනාවෙන් පිළියල කළ විඳීමට වස්තුවක් පුරාණ කර්මයක් වශයෙන්දක යුතු කෙන එක න්නේ නාසය ඇස කන දිවශරීරත් එකම තමයි ප්‍රත්්‍යයන් එක්ව කළ කියන්නේ අර නිරන්තරයම කම්මචිත ඉරුතු හර ප්‍රත්්‍යය වෙන නිසා අනිත්ක සුද්දාාශ්්‍රික කලාපය නිසා පත්ය චේතනාවෙන් පිළියල කළේ චේතනාව න කර්මයයි පෙරභවය කර්මය හොඳයි පෙරභවේ කර්මයක් නැත්තං වර්තමාන භවේ මේ ධර්මතා හතර ප්‍රත්්‍යය වෙන්න නැත්තං නාශැත්තිී නොද එ නාස තිබබද කලින් තිබ දනාශයක් අපි හැදවා අපි හැදවා මොකක් දහදී කර්ම කලයකට තමයි කර්ම කළේ මේකට කැමති කැමති කියන්නේ කාම කැමතිෙන් ඇලිලානී කාමාශ්‍රව හරි එකකොට දැ මේ නාසේවත් ඒ ගාන ප්‍රසාදරූපය අරමුණු කරන්නේ සිතින් එෙන සිත මේක ස්පර්ශෙන් නොයි හරින එ ස්පර්ෂ ප්‍රත්වයෙන්න්නේ ඇද මේ ආශ්‍රව හරිද එද වර්තමාන රුපස්තම්භක කර්මය එකඇන්නේ ජනක කර්මයන්නේ ප්‍රතිසන්ධී හදල දෙන්නේ ජනක කර්මය ප්‍රතිසන්දී හදල දෙෙන එකන පෙරකර්මය ඇසත් කනත් නාසයත් දිවස් සරීරයක් සිතත් යදිවී පෙරකර්මේ. එතකට කර්මයෙන් හදලදුන්නට එයාට රැදින්න බැහැනි මෙට රැඳන්න පුළුවන් චිතක්ෂණ දදාහතයි අපි දැ න්න. ජසක්ට දහතත් වන ඉපද බිඳනවය. එතන තියවා ඒ දර්ශනය නිවැරදිනම් එතන තියනවා අනිත්‍ය දර්ශනය එක්කම උදේ වැඥානය. චිතක්ෂණ දාහතයි දහතන බිගල යුරනි දො හටගත්තේ. කම්ම චිත්ත රුතු හාර කියන ප්‍රත්්‍යහතරෙන් උදය. හටගෙන රැදෙන්න්න පුළුවන් දාහතයි දාහතංශය. ත උදයව ඥානය. අනිත්‍ය එතන තියෙනවා ස්ථාවරයනව සිතේ මේ අනිත්‍යම තමයි. හරි ඒතොට බුදුරජාණනාාසේ දේශනා කරපු ලක්ෂණතුනෙන් පළවෙි ලක්ෂණය. අපට හැබැයි මේ නාසේව ගාන ප්‍රසා දරූපය අපට නිරන්තරෙන් පීඩ අවක් කරනු.දැවිල්ලක් හදනවා. පෙලනවා ඒ තමයි සුවඳ ගණ්ඩ කියන එක සුවදාග්‍රහණය කරණ්ඩ කියන එක. සුවඳ ලබන්්ඩ කියන එක එක අපිට පීඩාවක් එක වද්‍යා එක පෙලීමක් එක දැවිල්ලා ඒ තමයි දුක හරි අනාත්ම කියන ලක්ෂනය ස්ථාවරවෙන්න ඕනෙ මින්න මෙිහිම ප්‍රත්තයට අනුරූපවයි මේක හැදවී. ප්‍රත්ථේකයන් උපකාරය තර අර ජනක කර්මයෙන් මේක හදලදුන්නට චිතක්ෂණ දාහතක් තුළ ඉපද බින්ඳෙනවා ඇදගෙන යන්න උපස්තම්බක කර්මය ප්‍රත්තියයි.හරිනි එතනසාහ යෝග දෙන්න ඕන ඇදගෙන නැත ඇත නිවරයිනි හටගත්තසනය ඉවරයි. උපස්තම්භක කර්මය ඉස්පර්ෂ වෙනකට හරි සිතේ ප්‍රවෘතිය ඉස්පර්ශ වෙන මේකට ග සිත ප්‍රවෘත්තිය නැත්ත ඉවරයි. සීතවස්න ස්පර්ෂ වෙනමට. ගන්න ආහාර ස්පර්ෂ වෙනවා. ත ගන්න ආහාරය සීතඋස්න කියන ධර්මතා දෙකටත් ආයිශතියන්නේ චිතක්ෂන දා හතයි. එපද බිඳෙනවා. එතම උදේවය. හටගන්න සනී බිඳනවා බිඳන සභාවේ මරමුණු කොත් ඒ ංගඥානය. හටගන්නවා හටගත් සැනේ බිඳන බව ද හටගන්න බිඳන බව අප දැ අරමුණු කල්ල ඉවරයි හොදර දන්නවා. එනවට අපට අරමුණු කරන්න තරංවත් කාලයක් නෑ ඒටරම් කෙටි කාලයක් තුළ බිඳිල ඉවරයි ඒතන බංගඥානය හරි. එකට අනිත්‍ය ලක්ෂණ එතන තියෙනවා දුක්ක ලක්ෂණ එතන තියනවා අනාත්ම ලක්ෂණය එතන තියෙනවා කිව්වේ කර්මය ප්‍රත්්‍යය වෙන ආකාරයටකමයි මේක ක්‍රියාව තියන්නේ. ීතවසන ප්‍රත්ථය වෙනආකාරයටම මේ ක්‍රියාවතියන්නේ. සිතේ ප්‍රවෘතිය පැවැත්ම අනුවතමයි ක්‍රියාවතියන්නේ ආහාර ප්‍රත්්‍යය වනාකාරයටයි ක්‍රියාවය හරිදක. හැබැ අපි කැමති කැමති කියන්නේ කාම ආශ්‍රව කියන ඇලෙනවා. නැකැමැතිෙන් ඇලිලා නැ්ද මේ සුද්දාාශ්්‍රක කලාපය මේ චිතක්ෂණ දාහතක් තුළ ඉපද බිඳෙන ඇැබේ මෙහි මේකත් තිබි නෑ. අපි හැදවා ඇයි හැදුවී ආශ්‍රව නිසා. කොහොමද ආශ්‍රම නිසා හැදුවේ ආශ්‍රෝප්‍රත්්‍යය අවිද්‍යාව අවිද්‍යාප්‍රථ්‍යය ක්ෂංස්කරෙන්්ට හරින ද දස්සෙල්ල ද මෙචර කල්ල අපි කතා කර බදුරජාණන්සෙත් දේශනා කර ආශ්‍රෝ ප්‍රත්්‍යය අවිද්‍යාවට අවිද්‍යාප්‍රථ්‍යය ආසවලට ද මෙතනිදි තාගතයන් වහන්සේ දේශනා කරනවා ආශ්‍රවයන්ට ප්‍රත්යට ඉස්පර්ශය රහරින ස්පර්ශය ප්‍රත්ය වෙන දැන් නාසයෙන් අපි ගන්න බාහිර ගන්දයන ගන්දයට අපේ සිත ඉස්පර්ශ කරන්න ඕනේ නැද්ද න ගද ගඩබ ගන්ධය ඉස්පර්ශය වෙනවා නාසේට දර් මේ සුද්දශ්‍ර කලාපේට බාහිර ගන්ධය පර්වා බාහිර ගන්ධයක් තියෙනවද. දුරජනානස යෙනව කියන්නෙ නෑ කිය. ඇයි තියෙනව කිවොත් පරමාර්ථවශෙන්නේ නෑකිවොත් පෙන්නට පුළන් ගැදත්වද තියෙනවා. ගඳස්ුවන්ද නිර්මාණය වෙන්නේ සකස්වන්නේ සතරමහා ධාතයව සුද්දාශටික කලාපේ. තිතක්ෂණ දහත එන ස එය දාහත නිවරයි. ඒ සතර මහ දහතවත් ඒ සුද්දාස්ත්‍රක කලාපයම නැව ැ නැව නැවත ප්‍රථතිය වෙනවා ප්‍රතිථය නවන ත ගන්දට හැඳන්න බේනර එතනත් ඉපද බිඳෙනවද ඉපදන සනයෙන්ම් ිඳෙනවද අයතා බංගඥානය අතන උදේවැ ඥානය ඒ දර්ශනය සිතේ ස්ථාවර නං අනිත්‍ය ලක්ෂණය ඒක ලබන්න 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 කිය ලපේ සිත පෙළනවා පීඩාවට පත් කරනවා දැවිල්ක් හදනවා සුවද ගන්න සුවද ගන්න සුවද ගන්න කියලා ඒ දුකලක්ෂණය. හැමෙයිඒ ගන්දය ප්‍රත්තයට අනුරූපවය හැදෙන්නේ. සතරමහා ධාතිවා සුද්දාශ්‍රයක කලාපයට යන්තන් ඉස්පර්ශනෝ වනොත් ගඳ හෝ සුවඳ චුට්ටයියොඩඩයි. සතර මහා ධාතව සුද්දාශ්්‍ර කලාපය තරමක් ස්පර්ෂ ව සුවඳ තරමයි ගන්දය තරමයි. ඒක බලවත්ම ඉෂ්පර්ෂ වන ගඳ හෝසොඳ ප්‍රබල පත්්‍යට අනු රූපෝව නමේද හැී උපකාරයට අනු රූපව නෙමේද ගඳ චුට්ටක් තියෙනව තරමක් තියනවා අධිකවතියන. සුවඳ චුට්ටක් තියෙන තරමත් තියනවා අධිකවතියනවා. හරිද. එකකට ප්‍රත්්‍යයට අනු රූපව නෙමේද? කැමතින් කැමතිැන කාම ආශ්‍රව කැන ඇලිනා ද කැමැත්තෙන් එලිච්ච ගමන් හැදේ ආශ්‍රව යන්නේ ද ස්පර්ශයය ද මේකට ප්‍රත්්‍යය වුණේ කැ ආසයට ගන්ධ ස්පර්ශය වෙන්නයි නේතු කොඩ අපි හැද සසර සසරනේ දැදී සසර හදන්න කොච්චර වෙලා ගියල චිතක්ෂණය ආ්‍ර එක කාමයක් කාම කියැන කැමදී ආශ්‍රව කියන්නේ ඇලනවා ඒන සිතන්නේ නැතොට සිතට ආයිශ කොච්චර එක චිතක්ෂණය එක චිතක්ෂණය සසරක් හැදුව දැ නැදද ආශ්‍රෝ ප්‍රත්්‍යය අවිද්‍යාවට අවිද්‍යාව පය සංස්කාර ස ප්‍රත්ේ ප්‍රසද විඤ්ඥානයට එක අපි මීට කලින් හොදර විස්කර කල දීරතියෙනවා ගාන සම්පසජ චේතනා කියලා. පැදිරි කල දිරදින ගාන සම්පසජ චේතනා ගානකැන් ආසය බහිර ගන්ධය දෙකන නිසාශීත තුන් කුණෙක් එකතු ඉස්පර්ශය ඉස්පර්ශය ප්‍රත්්‍යයයි චේතනාවට සංඥාවටත් ප්‍රතියයේ වේදනාට ප්‍රතිය ස්පර්ශය කරුණුතුනටම ස්පර්ශය ප්‍රත්තිය. දැ මෙතර තතාගතයන් වහස පෙන්වා ආශවෙන්න්ටත් ප්‍රත්තිය ස්පර්ශය පැහැදිලිද කිය එක. දැකොට අප එතනත් හැදු අශවයක් මේකට කැෙන් එලීම නිසා එතන ැදු ආශ්‍රවයක් එත ද අර බාහිර ගන්දය එ එතන හදු ශ්‍රවයක් තත් හදසර දැ ඔය දෙකනිසා සිතක් හැලින් නාසේ ගන්දය නිසානි සිතක් හැද න සිතක් කදන්න බැහැඒ සිත කලින් තිබබ. ඇයි වනාස ඇතුළ සිත්නය බාහිර ගන්ධය සිත්නය දෙකම සිත්න එ අලුතෙන් හැද ප එකක් අලුතෙන්ම හැදුවනි එම් ඇත කියනවද ගාන විඤ්ඥානයක් නැත කියනවද ඇතකිවත් වැරදිඇයි පරමාර්ථසිෙන්නේ නාශ්‍යයි ගන්දය ඉස්පර්ශ වෙන්න කලින් කොහේද තිබේක ගන්ද සුවඳ දැන ගැනීමේ සිත කොහෙද තිබ්බේ. කො හරි ගෙදර පැත්තකතිප නාසේති බල බාහිට ගන්දේ ති බල එමන සාක්වය තිබ්බල කොහ තිබනේ අලුතෙම හැදුව දැනද හදල නැතිවෙන්න ගිය කාලය ක තක්ෂණය. එතන උදේවය තිනවා තියනවදන දදේව අනිත්්‍යේ ලක්ෂණ තන තියනවාදනේද. ඒ විඤ්ඥාණි උපදවන්ඩ සිතට නිරන්තරෙන් පෙළීමක් පීඩාවක් දැවිල්ල කැටි කරන්න ඇද ඇටි කරනවා. එදුකයි. ප්‍රත්තයට අනුරූපෝනේ දී සිත හැදී. මංකිව ගන්දය සත් සුද්ධාශ්්‍රක කලාපය චුට්ටක් නං ස්පර්ස වනේ එනම් සුවද චුට්ටයි. ර සුවන්ද පිළිබඳව දැන ගැනීමේ සිිත පෝඩයි ප්‍රත්ථේයට අනුරූපනේද සිත හැදී එකගන උපකාරයට අනුවනේ ද සිත හැදී. එ දැම කරුණුතුන එකතුන තැනතියෙන ස්පර්ශයණය ස්පර්ෂ තිබ්බද. කනතුන එක තැනකවත් ඉස්පර්ශයන්නේ නාස ස්පර්ෂතිනද. බහිර ගන්ධ ස්පර්ෂතින. ඒ දකන හැදව සිත ස්පර්ෂතින. අු ද අලුතෙන්ම හැදුවනේ දෙකක් ඒකට අලුතෙෙන් වනේ ද කැමැත්තෙන් ඇලුනේ අලුතෙම් වනේ දෙකට හැදී ඒන කාමආස්්‍රවය ඒෂ් පර්ෂයට කැමති ග සම ස් පර්ශෂ වෙන්න බැ එක ප්‍රිය කරනවන දර අලුතෙන් වනේ දෙක හැදී දැ අලුතෙන් හැදිය මකක් දෙේතු සසර අලුතෙන් හැදේ දුකක් සස දුකයි සසර පැවැත්ම දුකයි පැහැදිම දේශනා එතකට මේ ධර්මතාවයන් එකක්වත් කලින් තිබබෙන නාසිත් කලින් තිබෙන කිය එක දැ පෙන්වා එක පෙරකර්මය හා අර ප්‍රත්්‍යය හතර නොවෙන තාක්කල් මෙට රැඳන්න බෑ එම් කලින් තිබෙන එනම් බාහිර ගන්ධයක් කලින් තිබෙන ඒවගේම ඒ සිතත් කලින් කොහෝත් තිබ්බෙෙන නැ. ස්පර්ෂයයක් කලින් කොහෝත්ම තිබෙන කරනතුන එකතිවෙච්ච සැනයෙන් ස්පර්ෂය හරි දෙකක් තිබබෙන ඇ ලෝකෙ සුන්්‍ය සුන්දන අයක තම සුඥත ලෝකෝකි මාන ලෝක සුන්්‍යයකි වේකයි හදන්ඩ කලියෙන් හැදෙන්ට කලියෙන් නැහැ අපි හදනවා. අපි හදනවා හදන්නේ මෝහය නිසා මෝඩකම හින්දා අවිද්‍යාව නිසා තෘෂ්නාව නිසා උපාධානය නිසා හදනවදන අපි ලෝකයක් හදනවද හදන්නේ අවිද්‍යාවයි තන්නාව විපාධානය නෙමේ දෙ තවට ර දන්නාව කියන්නේ ආශ්‍රව චන්දරාගිය ආශ්‍රව තෘෂ්නාව එකම අර්ථය තියන්නේ එතු අපි අලුතෙන් හැදවා අවිද්‍යාවක් හැද අවිද්‍යාව කරදෙකු ලෝකෙ කු ලෝකනෑ නෑ න්න ප්‍රථගන සිතුට තියනවා තියෙනව කියන්නත්ද ආශ්‍ර ප්‍රති විද්‍ය ආශ්‍රවයක් හැදුවත් එතකං අවිද්‍යාවක් එ ඒකත් නෑන ලෝක දේරනද කියන එක දැ ගැඹුරය ක්‍රම මේ ගැඹරුට යන්නේ හොදට සිත මෙහවන්න ඕනි බුද්ධිය හොඳදට මේවන්නවා නැම මේ කකුන්න ප්‍රතිපදාා ඥානදර්ශන විසුද්ධිය ද මෙතන මේ හාස්සරව අපි ප්‍රහීණ කරණ්ඩුවන. අනිත්කාරණය තමයි ප්‍රථ්‍යආකාර ඥානයෙන්නයි. ප්‍රත්තිය ගැන උපකාරය උපකාරය මේ සියල්ල සිද්මෙනවා කියන කාරණය. ප්‍රත්්‍යේ මේ සියල්ල සිද්ධ වෙනව කියන කාරණය. බද බුදුරජාන් වහන්සේ දේශනා කළේ සියල්ල ප්‍රත්්‍යයෙන් හටගන්නවා කියන එකන සංකතයිකි වේ කනේ හෙතු ප්‍රත්්‍යේමයි හටගන්න කියන එක එතර හේතු ප්‍රත්්‍යේම නද ට සසර හදන්න තකොට හේතු ප්‍රත්්‍යෙමනය. ර වේදනාව කෙකල් ලෝකෙති න තියනද බුරජාණසේ නෑකිවෙනෑ තියෙනකිවෙත්නේ තියනකි වේන ති පරමාර්තාවසෙන්නේ. ඒ වේදනාව නාසති නද. මේ සුද්දශ කලාපේ තියනද විඳීමේ සිත? හිර ගන්ධය තියද විදසි තක් නෑ. දෙක නිසා හැදන්නේ ගාන වි්ඥානක තර විදීමසි තක් නෑ. ගන්දස්ුවද දැන ගැනීමේ තක් එතන දයන තන විදීමසි තක්නෑ. කනොතුන එකතු කරන ස්පර්ෂයයි ස්පර්ෂය න වික් ඉස්පර්ශෂය නිසා විඳීමේසි තක්. එතකන්ගේ වේදනාව කිසි තැන කනෑ ඇැබැ නෑ කියන්න අපි විඳිනවා නාසේ විදිින? ඇ ඇතකවොත් වැරදි පරමාර්ථවසෙන් නැත ඒකයි බුදුරජාන්වාස ඇත කියන්නෙත්නෑ නැත කියන්න ත්නේ. මහනිනිමත් මේ දෙකන මද්දේ මම ධර්මය දේශනා කරන්න. ප්‍රත්්‍යයෙන් සකස්සේ. ඒ වේදනාවට ආයිශෂ කොච්චරජජ එක චිතක්ෂණය එක චිතක්ෂනය න ඇබයි වේදනාවට කැමති දනෙද කැමති කියන කාම. ඒදනට කැම ඇලලානැද කාමාව දැන්තකොට නාස්සයටත් කාමාශ්‍රව බාහිර ගන්දයටත් කාමාශව දෙක නිසා උපදිනට සිතටත් කාමාශරව. කරනතුන එකතු කන ස්පර්ශයටත් කාමාශරවමැන කැති ආශර කැන ඇලවා ඇලනන ඒස් පර්ශය නිසා විඳීමේ චිතක්ෂණයත් තුළ හට ගන්න විදීමේ සිට ඇැ ලන මව අවිද්‍යාට ප්‍රත්තිය. දැඟ විද්‍යාට ප්‍රත්තිය. එදදැ ස්පර්සයන ද සියල්ලටම මල ධර්මතාවේ එනි ස බුදුරජාන් අ සිදේශනා කරන මහනන ස්පර්සාය නිරෝදනීවනයි. ඉස්පර්සාාය නිරෝදණි වනයි තේරුුණාද දැන්තු කොට එතන අනිත්‍ය ලක්ෂණය තියෙනවා දුකලක්ෂණය තියෙනවා ආත්ම ලක්ෂණය දැ වේදනාව කියන ධර්මතාවය ආත්මයකට දන්න බේ මේ පහෙන් එකක්ව ආත්මයට දාන්න බේ චිතක්ෂණ දාහතක්කා එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳෙන ධර්මයන් ආත්මය වසයෙන් සලකන්න බැරි ආත්මය කියන වචනය තේරුම තමයි සදාකාලික ස්තීර වෙනස් නොවනදී මාගේ වසේ තමාගේ කැමැත්ති හැටියට තමාගේ වුවමනාවේ හැටියට සකස් වෙනවානම් ආත්මයි. තමාගේ වුවමනාව හැටියටද සකස්වෙන්නේ ප්‍රත්‍යානු රූපෝද සකස්වයෙන්. උපකාරය අනුවන මේද සකස්සෙන්නේ එනඟ නත්මයි. අර චුට්ටක් ගඳනම් චුට්ටක් සුවඳනම් එකතු වෙලා තියෙන්නේ හිමින් තරම එම නතම් බලව. තර ප්‍රති්‍යාන රූපවන මෙේද. ඒ ගන්දය නාසයට ඉස්පර්ශය වීම නිසාන අර සිත ගාන විඤ්ඥානය ගාන සම්පස්ස ගාන සම්පශජයක් වබේද. තොර විඳීමේ සිටත් ඒ ස්පර්ශය වෙච්චාකාරයට නෙමීද ඒකයන්න අපික් කියමු දැන් ඇත තියෙන ගන්ධයක් හෝ සුවන්දක් අපට මෙතනී දල විඳන්න බැහැ ඒ සිතහ ගන්න බෑ අපි තරමක් 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 ලඟට ගියොත් ඒ සිත ක්‍රමක්‍රමේ ක්‍රමක්‍රමේ බලවත්ත ේද ති ප්‍රත්ථ්‍ය අනුරපෝනය හැදින්නේ. උපකාරයට අනුරූපෝනය හැදින් පැහැදිලිද කියන එක. එහෙනම් උපකාරයට අනුවන හැදන්නේ ඒ උපකාර වෙන ධර්මයට ආවිශ්‍ය ස්පර්ශය එකචිතක්ෂණය. විඳීමේ සිතරක චිතක්ෂණය ඇතිවනසනය නැතිවෙන නැතිවෙන තැනට සිතතියන් ඒ ංගානයේ. ඇතිවා ඇතිවෙනස නැතිවෙන බව කලින් දැක්ක උද්‍ය්‍ය ඥානින් දැන් අපි සිතතියෙනවා නැතිවෙන තැනට එයට නැදන්න මිච්චරය වෙලා. අපි නැතිවෙන තැනට සිත තියෙනවා. ඒ බංගඥානයේ තොරද මොනාද මේ ලෝකයේ තිය ලෝකම සුන්යයි සඥත ලක අනිත්ක බුදුරජාණන් වන්සේ දේශනා කරන්න මහනින් ලෝකය පවතින දුක මත. ආශ්‍රෝ ප්‍රථ්‍යය ද්‍යාවට වි්‍යා ප්‍රත්්‍යය සංස්කාරයන්ට සංස්කාරය ප්‍රත්්‍යය විඤ්ඥානයට විඤ්ඥානය ප්‍රත්්‍යයයි නාමරූප වලට නාමරු ප්‍රත්‍යයයි සලායතනවලට සලායතන ප්‍රත්්‍යේ ්පර්ෂයට ස්පර්ශෂය ප්‍රත්්‍යයයේ වේදනාවට වේදන ප්‍යය තෘෂ්නාවට තෘෂ්නාව ප්‍රත්්‍යය උපාධානයට උපාධානය ප්‍රත්්‍යයයි බවයට භය ප්‍රත්්‍ය චාතියට ජාති ප්‍රතයයි දෙමන දෙහිදී. දුකමතනමේදේ තියෙන්න්නේ. තර මේ ආශ්‍රව පවතිනය දුකමතනමේද. ඒ දුකකිවේ ආරය සත්‍යයක් දුකාර සත්‍යයයි. ආශ්‍රවකිවේ තෘෂ්ණාවයි ඒ සමුගාරය සත්‍යයයි. දැ ආශ්‍රව තව දුරට අපි ගෙනිය නවදේ එෙමනත්තං ආශ්‍රවශේ කරනද අතන තමයි ගැටලොතිී. ආශව ආශ්‍රව ශේයකොත් වැට මොක්ද. ඇයි අවිද්‍යාවට ප්‍රත්ථය වෙන දෙන්නේ. විද්‍යා උපද වලිවරයි. විද්්‍යාවද පාදී විද්‍යාව උපද වලි රයි එතවට අවිද්‍යාව අතුරුදහ. අවිද්‍යාවට හට ගන්න බේ. අවිද්‍යා අත්තේ වස්සේස විරාග නිරෝධ සංකාරණ නිරෝධ කර්මහදන්නවේ. ගාන සම්පසජ චේතනා නෑ ගණ සපස චේතනා කියනෙක් නෑ තරයි කැන කර්මණය කියනෙක්. ඒ ඒ කර්මන ඇති කල. විද්‍යಯ ඒන අවිද්‍යා විීවරය. අවිಿද්‍ය විರන ಿච್චා ಯತ್ತේ ව್ಸේಸ විರාග ಿරෝධ සංಕರ ರෝದ සංಕර රෝධ ಿ್ා ರෝධದ. ವඤ್ಞාන නිරෝධ නාಮරೂප නිරෝದ නාමරප රෝධ සලාಯතන නිරෝද, සಲಾಯත නිරෝධ පස්ස නිරෝದ, පස්ස නිරෝධ, ವේදනා නිಿරෝද , ವේදන නිරෝධ ತನහා ನಿරෝದ, න්න නිරෝධ, ಉපಾදා නිරෝದ. ಭාදා නිරෝධ, ಭವනිරෝದ, ಭವನಿරෝධ ජාති නිරෝධ එකන භවයක් නැවකටක් නැ ජාති මොනාද නිරුද්ධ වෙ ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමන සුපාය අස නිරුත්් චන්තී ඒවමතස්ස කේවලස්ස දුක්කක් කන්දස්ස නිරෝධෝ හෝති අවසන් ඒයන්නේ සදහටම අවසන් අය කොහවදදීලායි පහල කරන්න බේ. එතකොට අවසන් වනේ ක්‍රියාව ක්‍රියාව හැදදිිය කවදේතකට. ආශ්‍රවට ප්‍රත්්‍යය වුණ ස්පර්ය ස්පර්ශයට ඉඩදුන්යෙයි අවිද්‍යාහවත් මොහ අවිද්‍යාහවත් මොහ මේ හදනකම් මාරයයක් කැමති මේ ප්‍රවෘතිය සිද්ධ වෙන තාකල් මාරය කැමති අප බිල්ලට ගණඩ පුළන් මේ භහන්ඩ භාරගණඩ නරදන මොක බුදුරජාාව භාරගත බැ වෙන එ අප අපිට ප්‍රතිේෂව කොහොමත් බැ බාරගන්න වෙන භාරගත ඇයිඇක පෙරභව ආශ්‍රව හැදුව පෙරභාව අවිද්‍යාව නිසා අශ්‍රවය හැදුව නැ එතකොට ඒ ආශ්‍රවයන්ට ප්‍රත්්‍යය වන පෙරභව ස්පර්ෂනමී හොඳ අනාගක භාාවයක් හදන වන අනාගත භව කදන්නේ ජාමාරණන හදන්නති මොන හදන්නති ඒ ජරා මරණක් කියන එක දුක ඒනම් ඒකට ප්‍රත්තිය තෘෂ්නාව ඒ සමුදාාරය සත්්‍යය තෘෂ්නාව කියන්නේ ආශ්‍රව ඒවත් චන්දරාගය හරි පැහැදිලි ද කියන ඒන ස්පර්ෂ ප්‍රත්තිය. අතුරපාධානයට කාමුපාදානය බෞපාධන දිික්්‍ය පාදාානය අන්තවා දුපාදාන . ආසව කාමාශ්‍ර වන ගත්තන එක මතම එකකාම් උපාදාන කියන්නේ දෙක බවයෙන් භවයට ගෙනියන්න නම් ඔකට තිස්පර්සිෝන ඒම සකරපච්ච විං්ඥාන වි්ඥාන පච්චාන් නම රපන්. මවගේ ගර්භාෂය යුක්ටානුවේ ප්‍රසන්ධ විඥාන ස්පර්ශය වෙන් ඩෝන එ රිස්පර්ෂයද පති බව ප උපාධානය නිසාන මෙේද කරමහැදී එ උපාධානයට බවපාදාානයට ප්‍රත්ථයමකන් ර්ෂය උා ප උපාධානය නිසා කර්මහදනු. කර්ම නිසා උපපති භවයක් ඒන ස්පර්ෂය ප්‍රතිානයට බප. දික්ති උපාදානය දික්ටි අපි කියමෝ ද ඇසෙන් අපි දකිනවන ජිනි පාගන හම දකින. කටුගහගෙන ඇවිදදි නම එල්ලිෙන දේගලන් ඒක මොකදොය විමුක්තියක් නේ එක යම්චිස සහනයක් විමුක්තියක් නිවනක් ග හිතන ඒ නිියන කියලා ඒ අපිට ඇැට ස්පර්ස වනහම අපි නම් මෙතන මොක හරිති නවා අපිත් මේ කරලා බැලොත් අපටත් හරයිද දන්නේ දිික්්‍යිය ඒතුකොටේ ඒ රප හැට ස්පර්සම නිසාය මේ දේ දික්්ියට යන්නේ. න එහෙවා මෙ තතාගෙ දහමට ීන එක දේශන තින එකේ තැගල් න මේ විධාකාරය දේශන තියන එකැන තුනුරුවන්ගේ බාහිරෝ ුද්දරත්නය දම්බරත්නය සංගරත්ය කැනම තරුවන් කරෙන් බාහිරව විවිධ ආගම් විධ දර්ශන විධ මත පිළිබඳව දේශන තියනන දේ දේශන ආගිනින් නො දාාගනින් නොකොට සිතේ උපාදාන කරගන්න අක්ඥානපු ජලකනේ තුොනරුවන් කරේ පැහැදීමක් නැති පුච්චලයා ඒ ස්පර්ශය ගන්න නැද්ද කණනි. එතුට පාදාානයටට ඉස්පර්සය නේද ප්‍රත්තිය. දිිට්ටිය පාදානවලට එ දි දිිට්්‍ය පාදාානයටට තිස්පර්ශය තමයි ප්‍රත්තිය කනෙන් ඇහුවනි රර ගිනි පාගෙනව දැක්ක කටු ගහගෙන යනවා දැක් ඇති රන අප ගිනිි් ක පෑයගොත්න අපේ චීවිතොට මාකරව පිච්චේ වෙනමකුත්තෙන්නේ. ෙතන මොහකර බ අපටඒ කදාලන නිවන්දකිනයට අදානය එක දික්්‍යයක් දික්්‍ය එක නිවන්දකින්න බ කෙලෙස්ිවසන් කොළොත් නිවන්දන්න කෙලෙස් කර්ම විපාක අනත ගන්තව දුපාධන අන්තවා දුපාධන කියන්නේ මම ද මම කියලා සිතින් ඉස්පර්ශ කරන්න සිතින් අරමුණු කල්ල නෑ අරමුණ ස්පර්ශස කල තිනෙන ම කියල සිතිං නැද්ද එතුවට ස්පර්ශය හරිද මම කියන අරමුණ ස්පර්ශ කොළො මම කියන්න අද ක්‍රියාව ශ්පර්ශ කොළොත් එන හරි සුද්දශල කලාපේ ක්‍රියාවක්තියන්නේ. නාමයන්ගේ ක්‍රියාවක්තියන්නේ එතර ඒකට කියන්නේ නාමරූප පරිච්චයදු ඥානය නාමරූප පිළිබන්ඳව නිවැරදිව දැනගන්න උනුව. ඒර් හො එතට ඒ නාමරූප ධර්මයන්ගේ ඉපද බිඳීම ස්පර්ශ වන ඒ හොඳයි ඒ උදේ වැඥානය ඒස්පර්ෂය තුරින්.ඒතට හටගන්නසනය දකිනහටගන්නසනය බිධනක ඒ මනස ස්පර්ස වන ඒනම් හොදයි ඒ හොයි ඒ මෙ ඥාන ටික මනස රිස්පර්ස වන දෙව ඥානය ංගඥාන බයිතු පට්ාන ඥාන අදිනවනු දර්ශණ ඥානය නිබ්බවිධඥානය මුං්ිතු මංජිතඥානය පටිසංකනු දර්ශනඥානය සංස්කරපක් සඥානය සත්‍ය අනු ලොම යාාය කැන මෙ ඥාන ටික මනසිරිස් පරසූන නිියන්දී ද. එහනම් දිට්ටිවලට වැටන්නේෙ නැතුව. දර කාම උපාදාන බවඋපාධාන දිිට්්‍යියුපාධන අන්තවදුපාන මගේ කියම කදදගන්න ද දරවා එමනත්ම් භාරයාාවමන සහෝදරයා අපි මනසි උපාධන කරන්නන්න එතරා අපි ඇහ ැික දරුව ගෙදරයනොකට දරුව එන රේ රූපය හටිස් පර්ෂ වෙන ස්පර්ශය ගන්න හොම දෙදේන. ර ස්පර්සය තොර දරුවක් කියයන්නේ රූපය කාමාශ්‍රවයක්. කැමති කැම ඇලිලන දරුවකින්න දද දරුවකින්නාදමනැ කියන්නද. දුරජන ආශනයකි වෙනේ. ඒගේ සියලු නාම රූප ධර්මයයක් ප්‍රත්්‍යයෙන් උපදිනවාද නැද ? යෙන්නේ නමරප දෙ ගන්න මී ඒ ඇස්ස ප්‍රත්්‍යයෙන්න පන්ධර්මයන්ද එතන තුළ තියන්නේ අනිත්‍ය දු කනාක්මය දරුවගේ මංක කියන්න ල්ලගෙන නඒකන මගේ දරුව මගේ මොනපුර මිනි බිරෝක්ක දේතකොට යාගේ ඇස තුළ තියෙන්නේ අනිත්‍ය සභාාවය දුක්ක සභාාවේ අනාත්ම සභාවයන්න මීද එත් ප්‍රත්්‍යයෙන්නු පන්ධර්මයයක්ද එත් ආශ්‍රව්‍ය සායි වහදා ගත්ත අත නෙද්ද යකොද මගේ වන්න? එයා පෙරභාවේ ආශ්‍රව ඉස්්පර්ෂ කල ෂස්පර්ෂ ප්‍රත්වයෙන් ආශ්‍රව හදාගෙන ඇස කණ නාශය දිවසරීරය හදාගත්තාද අම දත්තක තුළ හදර දුන්න එන යාකොමද මගේ වෙන්නේ එයාගේ ඇස ඇසේ කාලය තීරණය කළේ මමද අයුකාලය හට ගැන්ම තීරණය කළේ මමද නෑ? පැවැත්ම ීරණ කලේින් මද අවසානය තීරණ කළේ මම එන කොහද මගේ වෙන්න මෙ මගේ එහනම් දරවා දැක්කාම ඇට රූපය ඉස්්පර්ෂ කරගන්නවා එක කාම වස්තුවක් කාමාශ්‍රණ සිත තැන එලිලා බවයක් හැදුවද හදනවා කෝමද ප්‍රේත භවයක් ඥාති ප්‍රේත කියන්නේ කරතමා දරවා මනසි අත හැරලනෑ මගේ දරවා මගේ දරවා මනසි දරුව කන්නවද මගේ කියට හැබයි ඒ ආශ්‍රව ධර්මය ප්‍රේතලෝකට යන්ට ප්‍රත්තියනමේද ප්‍රේතලෝකෙට න්ට ප්‍රත්ථයනමේද මේ කැන දරුව එකක තරහ ෙන්ඩ කියෙනෙ කනෙමි අමනාපෙන්ඩ කියන එකනවත්න මනසින් දැනගෙන නුවනේ නවබෝධ කරගෙන දරුවත්කින්න නිසාකාවේ මීටිය මලිකා දේව හමේටිය මලිකා දේව කියන්නේ බඳුල මලික අර කොක්කොට මිතයි භාරයා න දෙකොල හිටිය දම්මික උාස්ක දරු දාහතර දෙනෙක් ට න අනේ පිඩ සිතුමා මඟ පල් ලබල නන්නේ. එටට බාධාවක්කු නෑ. හැබේ දන්න මගේන මේ කියලා ඒනම් නිවැරදිව නිවැරදිතැනින් ගඩ දැඟතකට හිනං ආවයන්ට ප ස්පර්ෂය හරිඇතු ආශ්‍රවයන් අවිද්‍යාවට ප්‍රත්තේ. අවිද්‍ය ආශ්‍රවයන්ට ප්‍රත්තේඇයි නොදැන්න හිදන විසිල් හදන්නේ. මෝහය නිසාය හදන්න. මුලාව නිසාය හදන්න රැවටීම නිසා හදන්නඒ අවිද්‍යාවයි. එන අවිද්‍ය ආශ්‍රවයන්ට ප්‍රත්තේ. ආශ්‍ර අවිද්‍යාවට ප්‍රත්ථේ දැනදී. ඇැබයි ආශ්‍රවයන්ට උපාධානයට ඉස්පර්ෂය ප්‍රත්තේ ඉස්පර්සය නිවීම නිවන. පර්ණ ව එැට ගප ස්පර්ශණනික නවත්තන්න නැබේ. බුද්ධියෙන් ගත්තොත් කෙටලුවක් වෙන්නේ අනවබෝධයෙන් ගත්තොත් සසරක්හදනව බවයක් හද කනට සබ් ස්පර්ශෂණයක නවත්ත නැබේ. බුද්ධියෙන් ගත්තොත් බවයක්හදාගන්න අනවබෝධයෙන් ගත්ොත් බවයක්හදාගන්න නාසට ගදසු දිස්පර්ෂයණක නවත්ත පර්ස වෙනවා ඇැබැයි බුද්ධියෙන් ගණ්ඩෝන මේ කොහොමද සිද්ධුවන මේ ආශෂ කොච්චරද මෙත මොකද සිද්ධ වෙන්නේ එතන තින උද්‍ය්‍යඥානය. එතන කියන බංගඥානය එකන බලන්ඩ ඉස්සල්ලා නැතිවි ීමරයි අපි සිතක් හදන්ඩ හදන්න හදනව සිතා කදනව හදනව 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 සිත්ම තමයි හදන්නේ හදන්නිසන නැතිලිගරය ආය හදන අ හදනසන නති ලිවරයි එත බංගඥානය කියන් ආයද සි හදන්න ලක්ෂයක් මොහනාද ඉතුරරි ලා. සසරක්කිිඉතුර ලාතින දුකක්කි තුර ලාතිනවා. දුක්ක සෝක කනගාට හැන්ඩීමම් වැල්පින් ඒති න ඉතුරවෙලා. ඒතමයි බුදුර ජන්ාස දේශනා කරන්නේ මහන මේ ලෝකයේ පවතිනය දුකමත්. එ දුකෙන් නිදහස්සයන මොකද කරන්න. ආශන් මකාමාශ්‍රව භවාස්්‍රව දිට්ට්‍ය ආශ්‍රව එට විද්‍යාශ්‍රීර. සියල ආශ්‍රවයන්ගේ අවසානය නිවන නෙමීද සියලු ආශ්‍රවයන්ගේ අවසාය ශරකය ශරඥානය බුදුරජන්නා ශාසරක සරඥානය රාතන් වහන්සේ අශවන්සේ කළා ඒ ඒ කොහොමද මෙස්සේ වේදික දැක්වා ඇතිව නැති වෙන සේකයන්නේ නැතිවෙන වේකයන්නේ අතුළු ද උදය වය හටගෙන බිඳනවා. උපජිත්ව නිරුජ්චන්ති උපදින සනයෙන් නිරුන්දයි යකචි සමුදේ දම්මා ප්‍රත්තිය හදන්නේ. යදනික්්චන්තන්දුක්කා මේටික දර්ශනය කරගන්න එහනම් දැන් අපි ඉන්නේ අපි දැන් මක්ගම්මගේ ඥාන දර්ශන විසුද්ධී ක්‍රමයෙන් අපේ අනුගත වෙනවා ප්‍රතිපද ඥාන දර්ශන විුද්ද ැයි මේ වෙන කොටේ එතු කොට හැබැයි හොන්දට පුහුණු කරානම් පුරුදු කරාන හොඳට වැඩුවනං මේ අතිස්සේ වේගේ මනසි අලන්න පුළාන්. මේ ව අතිසේ වේග මේ සිද්ධ වෙන්නේ.ඒ එක චිතක්ෂණයක් කියන්නේ ඇස පිල්ලගන තර කලේ ලක්ෂේකට බෙදුවත් ඊට තොඩ අඩුුවයි ඇ මනසි කල්ලන්න තියන්නේ හැට පේන කන්න මනසිංගල්ලන්න පුලා නැත ආශෝ සය කරන්න බැහරි උදයවය ඥානය ඇතිවෙන්නේ බංගඥානය එන්නේ නෑන මනසිට අල්ලගඩ බැරි වුණ බංගේ එකන නාම රූපදකේ විනාශසය මනසින් අල්ලන්න ඕේ. එතදා බංගඥානයෙන්නේ. එට පස්සේතාව බයුතු පට්ටාන ඥානයෙන් මොකදදම මේ සිද්ධලෙන්නේ. මොකන්ද මේගේ ඇති වැඩි කියන කාරණය. හොද ධර්මදේශනා අවසන් කරන කාල හරයි කියන. පැහැදිරිි දක් පහුණ කරන්න ඕ පුරුදු කරන්නඕ. මෙතර මෙනෙහි කරන්න ඕනේ. නැවත නැවත වඩන්න ඕනේ. නැවත නැවත සිතන්ට. නැ සිත අයාලම තම යන්නේ අයාලෙම යන්න සිත පුර්දේලාතින අයාලන්ට ඒක නිසා අප හදන්න බෞද්ධ දර්ශනය කියන්නේ සිත හදන වැඩ පිළිවෙලක්. මොකද සිත තමයි තිීරණය කරන්නේ ප්‍රේත ලෝකයද නිරේද තිරසං ලෝකයද අපද අවිීචයද දිවලෝකය ද මනුසලෝකයද රපාචර බ්‍රක්මෝකයේ කට සිත හදන්න. නයක් පදාන සිටිං. එක හදපේ යන්න බක් මලෝක සෑමදයකට මොල්ල නිස්සිත නිවනට සිතේ නිවීම නිවනයි.